අයිබෝවන් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන අද දින රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගින් ඔබ මේක වන්නේ මම වසන්ති නානායක්කාර මුලින්ම පුවත් සිරස්තල සිංහල රාවේ කොටුව කලබයි බන්දුල සහ හැරිසන් අස් වෙන්න සූදානම් මේ පාර්ලිමේන්තුවේ මම හෙට ඉල්ලාසෙන්න ලෑසි අනිද්දා උදේට මම මේ අධ්‍යාපන අමාත්‍ය ධුරෙන් ඉවත් වෙනවා උතුරේ මහැමතිගෙන් BBC යට මැසිවිලි ICC යෝජනාවලියට SLC කැමති වෙයි ගව ඝාතනයේ වැළැක්වීම සඳහා නීති සම්මත කරන ලෙස බල කරමින් සිහල රාවේ සංවිධානය අද කොළඹ කොටුව ප්‍රදේශයේ පැවතු විරෝධතාව අතරතුර නොසන්සුන් තත්වයක් හටගත්තා එහෙත්වෙන් අද පස්වරුවේ කොටුව දුම්රිය පලාශ්‍රිත ප්‍රදේශයේ ගමනාගමන කටයුතු පැය කිහිපයකට අඩාල වුණා. ගව ඝාතනයට විරෝධය පළ කරමින් සියල රාවේ සංවිධානය පසුගිය නම්වරදා මහනුවර දලතා මාලිගයේ අභිසින් පාගමනක් ආරම්භ කළ අතර එය ඉකුත්තිරිදා කොළඹට ළඟා වුණා. එම සංවිධානයේ වික්ෂුන් වහන්සේ ඉන්පසුව කොටුව දුම්රිය පළ ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළා. ගව ඝාතනය තහනම් කිරීමට නීති ගෙනෙන ලෙස ඉල්ලමින් සකස් කළ ලිපියක් සියල රාවේ සංවිධානය ජනාධිපතිවරයාට ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බාර දී තිබුව අතර එම ඉල්ලීම් ඉටු නොවුනහොත් හිමිනමක් සියදිවි හානි කරගන්නා බවට එහි සඳහන් කොට තිබෙනවා. ඊට ප්‍රතිචාර ඇතුළත් ජනාධිපතිවරයාගේ ලිපිය රැගෙන කොටුව පොලිසිය ස්ථානාධිපතිවරයා අද දහවල් එම ස්ථානෙට පැමිණියද පැහැදිලි පිළිතුරක් එහි නොමැති බව පවසමින් සියල රාවේ ඒ පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. මේ කාරියන්නේ නැවත මේ බස්කෙට. මහින්දට ඕනේ නිදි තියාගන්න මැරෙන්නා. මැරෙන්නා මේ සංගිලි තියාගෙන. ලබු සාක් මුන්ට මේක පේන්න දහනවා. මම දාත්‍රික වචයක් වන්න මේ. ඕකේ ඉඳර්මවාද. පොලිසිය කැඳවීමට වහම පියවර ගැනීම අතර ගව ඝාතනයේ වැළැක්වීම සඳහා රජයේ පියවර ගත යුතු බවට බල කරමින් වික්ෂුන් වහන්සේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් හිමි නමක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ලංකාවට ආදරේ නොකරන මේ රටේ වෙනම ඊළාම් රාජ්‍යයක් දී කරන්න උත්සාහ කරන ජාතික බලවේග විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරොත්, බැටන් ප්‍රහාරයක් එල්ල කරොත් මෙවැනි අවස්ථාවකදී කියන්න පුළුවන් මේ රටේ මානව හිමිකම් කඩවන බව. ඉතින් මේ දිනවල මෙවැනි ක්‍රියා කිරීමෙන් අවසාන වශයෙන් මේකේ වාසිය ලැබෙන්නේ මේ රටේ බෙදුම්වාදීන්ට. පරිවෙන් අධ්‍යාපනයේ නගා සිටුවීමට වර්තමාන රජයේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගලවත්ත බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙනට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. අගලවත්ත බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙනට වසර 100ක් සපිරීම වෙනුවෙන් වන සැමරුම් උත්සවයේ පැවතුනේ ඊයේ පසුරුවේදී. මේ පිරිවෙනින් අධ්‍යාපනය ලැබපු විශාල මහා සංඝ පරපුරක් ඉන්නවා. මේ සංඝ පරපුර මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා ඉංග්‍රීසියෙන් දෙමළෙන් සිංහලෙන් ටීචර් කරනකොට අපිට ආඩම්බරයක් ඇති වුණේ. අපිට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න. ඒ නිසා මේ රට විතරක් නෙවෙයි පිටරටලා ධර්ම ප්‍රචාරය කිරීම ඉතාම වැදගත් වෙනවායි කියලයි මා විශ්වාස කරන්නේ. මේ අතර ධර්මාචාර්ය විභාගයේ සමත් දහම්පාසල් ගුරුවරුන්ට ගුරු සහායක පත්වීම් ලිපි ප්‍රදානය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. එම උත්සවයට පෙර ජාතික ආර්ථික සභාව අරලියගහ මන්දිරයේදී රැස් වූ අතර රටේ ආර්ථික වර්ධනය හා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් එදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මෙතර සංචාරක ආකර්ෂණීය පුරුල් කරමින් හලාවත වෙරළ තීරයේ ඉදිකෙරණු අනන්තය සුඛෝපභෝගී හෝටල් සංකීර්ණ විවෘත කිරීමේ අවස්ථාවටත් ජනාධිපතිවරයා සහභාගී වුණා. හලාවත නගරයේ සිට ඒ තුන අධිවේගී මාර්ගයේ ඔස්සේ විනාඩි 20ක් වැනි කෙටි කාලයකින් ළඟාවිය හැකි මෙම හෝටල් සංකීර්ණය ලාෆ් හෝල්ඩින් සමාගමට අනුබද්ධිත ලාෆ් නේෂන් සමාගම විසින් පවත්වාගෙන යනු ලබනවා. වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය දා සිදු බව කියන පුද්ගල පැහැර ගැනීම පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ රාත්‍රියේ වනාතමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටකෙන් නමින් විතරයි. ඒකට විරුද්ධ අපි සටන් කරා. ඉස්සෙල්ලම සුනිල්ව ආරක්ෂා කරන්න තියෙනවා. ඒකට අදාළ පියවර අපි කතා කරලා අරගන්නවා. ආණ්ඩුවෙන් අහන්න යනවා. මොකද සුනිල් කියන්නේ කරන්න කියලා. ඒ වගේම මෙතන මේ රටේ අද මාධ්‍ය වේදින උස්සගෙන යනවා. සාමාන්‍ය මිනිස්සු උස්සගෙන යනවා. නමට විතරයි අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්. අපි ප්‍රජාතන්ත්‍රවාදීත් නැහැ සමාජවාදීත් නැහැ. ගෙවලුත් නැති කරනවා. ඒකන කෑ ගන්න මිනිස්සු තයින් කරා. රාජපක්ෂ රෙජිමේ නැති කරන්න. අපි කැපේලා තියෙන ඉත ඉස්සෙල්ලා අපි ඉන්නේ සුනිල්ව ආරක්ෂා කරන්න. මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද කතා බහට ලක් වුණා. එසේ ඉවත් කරන ලබන ජනතාවට ලබා දෙන කුඩා නිවාසවල වර්ගඩි 350ක ප්‍රමාණය පෞලකඩ ජීවත් වෙන්න පුළුවන්ද? තමුන්වාසලක වෙසිකලියට තොලා පොඩි මේඩම් ප්‍රමාණය වනාත මුල්ල ප්‍රදේශයේ පසුගිදා සිදු පැහැර ගැනීමට අදාළව පරීක්ෂණය පවත්වා වරදකරුවන් හඳුනාගන්න ලැබ තිබේද? මෙම පැහැර ගැනීමට ලක් වූ සොනිල් සහ ඔහුගේ දිය දියවන නිමේෂා හංසනී සහ තවත් තිදෙනෙකුගේ प्रकाश सुनील विरुद्ध කුඩු ගැන නඩුවක් දානවා කියලා කරුණාකරලයකට ඉඩ දෙන්න එපා. ඒක ජීවිත ආරක්ෂා කළේ. අධ්‍යාපන මාත්‍යංශයේ වියදම් පිළිබඳව අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි ඔප්පු කළහොත් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ අකිල විරාජකාරීවස මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. 2013 අයවැය අස්තමේන්තු අනුව වෙන් කරපු මුදලින් සෑහෙන ප්‍රමාණයක් ඒ වෙන් කරපු මුදල්ට වැඩිය අඩු ප්‍රමාණයක් තමයි අත්ත වශයෙන්ම වියදම් කරලා තිබුණේ. ලෝක බැංකුවෙන් 2013 වෙන් කරලා තියෙනවා මිලියන 371ක්. එතකොට වියදම් කරලා තියෙන්නේ මිලියන 170යි. සෑහෙන වෙනසක් තියෙනවා මේ වියදම් කර ප්‍රමාණය. මේකට හේතුව කුමක්ද? කිසිම හේතුවක් නැහැ කතා නැහැ කිතුමනේ. මේ ප්‍රකාශය සාවද්දයි. නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම මුදල් වෙන් කිරීමක් කරලා නැහැ. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ අනිකුත් ගන්න පුළුවන් හැම ආයතනයකින්ම ලුණු බිකක් හරි වැඩිපුර ගන්න පුළුවන් නම් ගන්න පුළුවන් ලුණු බික හරි ලබාගෙන තියෙනවා. මේවා පිළිගත් දත්තයන් අනුව අමාත්‍යාංශයෙන්ම ගත්ත සංඛ්‍යාලික අනුවයි මේ ඉදිරිපත් කරන්නේ. ගිය සැරේත් වෙන් කරපු මුදල් ප්‍රමාණයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කරා. ඒ අඩු කරපු මුදල් ප්‍රමාණයනු තවත් අඩු කරලා තමයි අත්ත වශයෙන්ම වියදම් කරලා තියෙන්නේ. අධ්‍යාපනයේ සඳහා වෙන් කරපු මුදලට වඩා ඒ වර්ෂයේ වියදම් කරලා තියෙන මුදල් අඩුයි කියලා හෙට ඔප්පු කළොත් අනිද්දා උදේට මම මේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනවා කියන එක මම සඳහන් කරනවා. මෙතර විදුලි බල අමාත්‍යාංශයට කුලී පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවනු ලබන මුදලද අද පාර්ලිමේන්තුවේදී වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් වුණා. කුලී පදනම යටතේ ගන්නා ලද වාහන වලට මිලියන 1,82,000ක් ගෙවනවයි කියලා. ඒ කියන්නේ බිලියන 82ක් කුලී පදනම යටතේ මේ ඔබතුමියම කිව් පිළිතුරේ එච්චර ලොකු මුදලක් ගෙවනවද? කුලී සඳහා වර්ෂයකට 80,000යි. පොඩකින් පොඩකින් සමා වෙන්න මට මේක හරිනවා 1.5 මිලි ගණන් නම් මට ඩී එකක් තියෙනවා මට මේක 80,000යි සමා වෙන්න 680,000යි 1680,000යි එතුමාට තරම් මට ගණන් බැහැ විදුලි බලයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා
संख्या लेखन का थारी करने बैठ ना अभी मानुष स्वभाव में अकुरा की लक्कम के में वेला के वेन पुला मामा सभागत करना उत्तर है दास लक्ष्य असुदा गणन मेरे दिनों तब तुम्हें तो होते ना इन द हरी टे आप हो किया ना गणन सर दास लक्ष्य असुदा है दास लक्ष्य लो कलम लगे ना गणन वाले टा विशिष्ट सम्मान है तीनों से मैं का पोटी गान के वैरा दी मक ने मैं बिलिया ना आसू दे के वैरा दी मक की देख रिसा मंगा ये तुम्हें किंग हुए का आपाव पहले कर गया नहीं मटर कालाबले मिंडे पाव वो तुम्हें किंग तमे आप इधर में वाहन ना दीन मंगा हाँ ने नोरेच्चोले विदुरी बाला गारे नेवत वचावक चीन ऐटे विकुनंडा वो तुम्हें लागे वैरा पिलियो लाग तीन एक्सट जात के पक्ष राज्य काले पटांगत विक्टोरिया बलागारे पलवेनी औदु देखतुल फनस्वतावकट वडा कडिला तीनवा गारु कथानायक तुम्हेनी तुमनी समावेन गारु कथानायक तुम्हेनी मैं विक्टोरिया विदुरी बलागारे फनस देवतावक कथाव कडुनाय कियला एतुमी ओप्पु केरुवोत මේ පාර්ලිමේන්තුවේ මං හෙට ඉල්ලාස් වෙන්න ලෑසි. හැබැයි එතුමේ ඔප්පු කරන්න ඕන. එහෙනම් තමුන්වා ඉල්ලාස් වෙන්න එනවා. සීවී විග්නේෂ්වරන් රජයට චෝදනා කරයි. තොරතුරු විරාමෙන් පසුව. ඔබ නැවතත් එක්වන්නේ අද දෙරණ සමගයි. වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ කිසිවක් උතුරු පළාත් සභාවට ලබා දෙන්නේ නැතයි එම පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් මහතා ඊයේ BBC ලෝක සේවයේ සමග දුරකථනය ඔස්සේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් කියා සිටියා. එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මත භේදවලට තුඩු දුන් කරුණු කීපයක් පිළිබඳ අදහස් දැක්වුවා. BBC ලෝක සේවයේ සමග දුරකථනයෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවලදී බොහෝ දේ ලබා දෙන බවට පොරොන්දු වූවත් මෙතෙක් කිසිවක් නොලැබුණු බවයි. එහිදී යුද්ධයේ අවසන් සමය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවයද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් මහතා BBC ලෝක සේවයේ වෙත සඳහන් කර සිටියා. තමන්ගේ පවුලේ හුඟා මිනිසුන්ව නැති වෙලා තියෙන්නේ. ඒගොල්ලන් දන්නවා මොනවද වුනේ කියලා. ඒ කියන්නේ එහේ ඉඳලා එළියට ආපු මිනිසුන්ට දන්නවා එතන මොනවද වුනේ කියලා. අර 19 වෙනිදා මේ මාසේ 2009 මෙහෙමයි වුනේ කියලා. ඉතින් ඒක ගැන සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා ඇත්ත මොකද්ද කියලා දැනගන්න නැතුව අපේ ආණ්ඩුව හේ එකක් වුණේ නැහැ. අපේ හමුදාව බොහොම හොඳ මිනිස්සු ඉන්නේ එතන. අරකයි මේකයි කියලා එක එකක් කිව්වට ඇත්ත නැතිව යන්නේ නැහනේ. ඇත්ත දැනගන්න ඕනේ. ඇත්ත වශයෙන් කවුරු හරි දරද්දක් කරලා තියෙනවා නම් එයාට දඬුවමක් අරන් දෙන්න ඕනේ. මේ අතර උතුරේ රතවා සිටින හමුදා සමාජිකයින් අඩු කිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒගොල්ලන්ගේ ඉඩ කඩන් ඔක්කොම අරගෙන හමුදාවෙන් බවනවා මේවා කරනවා ඒවා ඔක්කොම. දීවරයෝ ඔක්කොම හමුදාවෙන් තමයි ඒකත් අපේ මිනිසුන්ට ඉඩ දෙන්න. උතුරු පළාතේ සම්පූර්ණයෙන්ම ඔකෝම හමුදාවේ බලය අතුල් තියෙනකොට අපි කොහොමද අපේ වැඩ කරගෙන යන්නේ? රට බෙදන්න නෙමෙයි බලය බෙදා ගන්නයි අපි අහන්නේ. කෙසේ වෙතත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් මහතා නගන මේ චෝදනාව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කරනවා. යාපනය අර්ධද්වීපයේ සිටි බට සංඛ්‍යාවෙන් 60% ක පමණ ප්‍රමාණයක් යාපනය අර්ධද්වීපයේ නිවත් කොට වෙනත් ප්‍රදේශවල රාජකාරීන් සභා යොදා තිබෙනවා. ඒ නැතිතුමා ඒ ප්‍රකාශ කරන සංඛ්‍යාවන් හරියට තොරතුරු නොදැන ප්‍රකාශ කරන සංඛ්‍යාවන් බවයි පෙනෙන්නේ. යුද හමුදාව සිය කඳවුරු තුළ සිය අවස්ථාවන් සමහර යමක් බවා කරන හැරෙන්නට වාණිජමය වශයෙන් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම මැතිවර්ණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව තමන් මැතිවර්ණ කොමසාරිස්වරයාට කනගාටුව පළ කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභාපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පසුරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. ආරක්ෂක ලේකම්තුමා රාජ්‍ය දේපලක් කියලා මම මොහොතකටවත් හිතුවේ නැහැ. ආරක්ෂක ලේකම්තුමා ජනාධිපතිතුමා මල්ලි. ආරක්ෂක ඇමති ජනාධිපති වෙද්දී මල්ලි ලේකම් වෙද්දීම පේන්න එපයි. මේක මේ දේශපාලන පත්වීමක් කියලා. අමාත්‍යාංශ ලේකම්වරයා දේශපාලන පත්වීම කියන මතේ ඉඳන් තමයි කටයුතු කළේ. මම මේ පිළිබඳ දුරකථනයෙන් කතා කරලා මැතිවර්ණ කොමසාරිස්තුමාගෙන් උපදෙස් පැතුවා. අවාසනාවට මැතිවර්ණ කොමසාරිස්තුමා ඉන්නෙත් අමාත්‍යාංශ ලේකම්වරු මැතිවර්ණ ක්‍රියාදාමයට සම්බන්ධ වීම නුසුදුසුයි කියන මතේ. මගේ පෞද්ගලික මතේ මොකක් වුණත් මේ මැතිවර්ණ සම්බන්ධයෙන් බලදරයා වන මැතිවර්ණ කොමසාරිස්තුමාගේ මතය මං හිස නමා පිළිගන්නවා. පූජ්‍ය මාතුළුවාවේ සෝභිත හිමියන් මීළඟ ජනාධිපති වර්ණයකදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට බොදුබල සේනා සංවිධානයේ චෝදනා කරනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මේ පිළිබඳ අදහස් පළ කළා. කාදිනල්වරයා
මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන පල්ලි නිකායක් බිහි කරලා තියෙනවා. නුදුරේදී එතුමන් ගණදෙනු කරන බටහිර බලවේගත් එක්ක එකතු වෙලා පොදු අපේක්ෂකයෙක් හැරීට හාමුදුරු කෙනෙක් ඉදිරිපත් කරන්න දැන් කටයුතු සූදානම් කරගෙන යනවා. අපිට සැකයක් තියෙනවා. මොකද අපේ ජීවිතේ ඇතරම පරමාදර්ශී චරිතයේ වෙච්ච අපේ මාදුලාවේ ශෝභිත හාමුදුරු උන්වහන්සේලා තමයි අපේ වාදීප සිංහ හාමුදුරු අපේ යුගයේ. ඉතින් උන්වහන්සේලා දැන හොනෝ දැන කාදිනල්ගේ වැඩපිළිවෙලේ අහිරකාරය වෙලාද කියලා අපිට හිතෙනවා. කාදිනල් විසින් තෝරන කවුරු හරි රටේ පොදු අපේක්ෂකය වෙන්න හදනවනම් ඒක සිදු වෙන්න දෙන්නේ නැහැ අපි. පේන මානකවත් ඉතින් විපක්ෂයක් නැති කාලෙක අභියෝගයකට අභියෝගයක් වෙන්න පුළුවන් නායකයෙක්කට ඕන. විතවුට් කාදිනල් කාදිනල්ගෙන් තොර වෙනවනම් අපි උඩින් ඔසල තියන මොකද එහෙම නායකත්වයකට අවශ්‍යයි. මෙය විරාමයකින් පසුව තවත් තොරතුරු බලාපොරොත්තු වන්න. දැන් අලුත් මුහුණු විශේෂාංගය. අලුත් මුහුණු විශේෂාංගයට අපි පසුගිය දවස්වල දේශපාලනඥයින්ගේ දූපතුන් රසක් සම්බන්ධ කරගත්තා. ඉතින් අද දවසේදීත් අපි තවත් මෙරට ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ සොහොයුරියෙකු සම්බන්ධ කරගත්තා. බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවදින ඔහු රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ සොහොයුරා රෝහණ අබේගුණවර්ධන මහත්මිය ආයිබෝන්. ආයිබෝන්. ඔබේ සොහොයුරා රටේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වෙලා ඉද්දී ඇයි ඔබ මෙච්චර පරක්කුනේ දේශපාලනයට එන්නේ? මම අවුරුදු ගාණක් පිටරට පරිපාලනය කරපු කෙනෙක්. 2007 වර්ෂයේ ඉඳලා රෝහිත අබේගුණවර්ධන ඇමතුමත් එක්ක දේශපාලනය කළා. දේශපාලනයට මම ආවයිකෝ තියෙනවා. රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ සොහොයුරා වීම හැර ඔබට දේශපාලනය කරන්න තියෙන වෙනත් සුසුකම් මොනවාද? මිනිස්සුන්ගේ අතරට ගිහිල්ලා මිනිස්සයාගේ දුක අඳුනගෙන ගඳ සුවඳ දන්න දේශපාලනික වැඩ කරපු නිසා මට මේ ගමනේ ලේසි යන්න එමුතුමාගේ හයියත් එක්ක. එතකොට පෞල් දේශපාලනය කිරීම හොඳද? පෞල් දේශපාලනය කීකිය තමන්ගේ අවස්ථාවන් සඳහා පහර ගන්නවා. මේක පෞල් දේශපාලනඥයෙක් නෙවෙයි රටට වැඩ කරන දේශපාලනඥයෙක් කියන පැත්ත අපිට තියෙනවා. රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ඔබේ සොහිරා වීම නිසා ඡන්දය දෙන්න පුළුවන් වේද? මම අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක් කියලා විශ්වාසලාගෙන වැඩ කරේ නෑ. ඔබට මහ ඇමතිකම ලැබුණොත් මොකද කරන්නේ? මට වැඩි ජේෂ්ඨයෝ ඉදිද්දි මම කැමති නෑ එහෙම කාගෙවත් අනතුරක් උදුරගන්න. බොහොම ස්තුතියි රෝහණ මහත්මයා. අපි ඉදිරියේදීත් සූදානම් තවත් මෙවැනිම අලුත් මුහුණක් සමගින් ඔබ හමු වන්නට. කෙළිබිම තොරතුරු විරාමයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පසුගිය දා ඉදිරිපත් කළ නව යෝජනාවලියට පූර්ණ සහාය පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ යෝජනාවලියේ සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව විධායක කමිටුවේ සියලු සාමාජිකයින් ඒ පිළිබඳව කැමැත්ත පළ කළ බවයි. කෙසේ වෙතත් මෙම යෝජනාවලිය පසුගිය අටවනදා ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව ඡන්දේ දීමෙන් වැළකී සිටියා. එමෙන්ම ඊට පෙර විධායක කමිටුවේ ඒකමතික තීරණය වී තිබුණේ මෙම යෝජනාවලියට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමටයි. නමුත් ඡන්ද විමසීමේදී එතෙක් මෙම යෝජනාවලියට විරුද්ධව සිටි දකුණු අප්‍රිකාව ඊට පක්ෂව ඡන්දය පළ කිරීම නිසා ඡන්ද 10න් 8ක් ලබා අදාළ පනත සම්මත කෙරුණා. එහිදී මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව පවසා ශ්‍රී ලංකාව මේ සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටියා. කෙසේ වෙතත් මේ සඳහා ඉන්දියාවට විරුද්ධව යාමෙන් ශ්‍රී ලංකාවට අනාගතයේදී මුල්්‍යමය වශයෙන් මෙන්ම විවිධාකාර බලපෑම් වලට ලක්වීමට සිදු විය හැකි බවයි විචාරකීන් පවසා සිටියේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ඊයේ පැවති ප්‍රථම එක්දින ක්‍රිකට් තරගෙන් ලකුණු 13ක ජය කිමි කර ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ සමගින් එක්දින තරගාවලියකට බිඳුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි. තරගයේ කාසිය වාසී දිනු බංග්ලාදේශ නායකයා පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා. වර්ෂාව නිසා තරගයේ පන්දු වාර 43කට සීමා වුණා. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ මුල් කඩලු 8ම ලකුණු 67ක් තුලදී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. ඉන් අනතුරුව තිසර පෙරේරා සහ සජිත් සේනානායක ලකුණු 82ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැගුවා. තිසර පෙරේරා ලකුණු 80ක් ලබා ගත්තා. එය එක්දින තරගයකදී තිසර පෙරේරා ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. සජිත් සේනානායක ලකුණු 30යි. ලකුණු 181ක ඉලක්කයක් හඹා යාමට බංග්ලාදේශ ක්‍රීඩකයන් පිටිරිපි විසියා. එක් අවස්ථාවක බංග්ලාදේශ පිල කඩලු දෙකක් දැවී ලකුණු 114ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුණා. නමුත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතිරි කඩලු 8ම ලකුණු 53කදී දවා ගත්තා. ශම්සුර් රහමන් ලකුණු 62ක් සහ මොමිනුල් හක් ලකුණු 44ක් ලබා ගන්නට සමත් වුණා. පන්දු යවීමේදී ඇන්ජලෝ මැතිව්ස් කඩලු 3ක් සහ සජිත් සේනානායක කඩලු 2ක් බෙදහැලීමට සමත් වුණා. තිසර පෙරේරා තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තා. දෙරට අතර දෙවැනි එක්දින තරගයේ එළබෙන 20වෙනිදා පැවැත්වෙනවා. ඒ සමගින් අද දින රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාව දකිනවා. තවත් තොරතුරු සඳහා අපි විසෙන් අපගේ වෙබ් අඩවියට www.adadirna.lk. සුබ රාත්‍රියක්.